දෙදහස් විසිතුන වසරේ අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් වණ්ඩාර විසින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම අද පංචපුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවේදී මේ බව අනාවරණය වුණා. මෙම මෝසමේ අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් පෙත් සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විරෝධය පළ කර සිටියා. ඉන් අනතුරුව අදාළ මෝසම සලකා බැලීම සඳහා එම පෙත්සම ජූනි මාස 9 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියම කළේ. භුවනෙක අලු විහාරයේ ප්‍රමුඛ පංචපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා. දැන් මේ නඩු කටයුතු දිගටම ගිනියන්න අධිකරණයේ තීන්දුව කළා දින අපි සන්තෝෂ වෙනවා. විනිශ්චයකාරවරුන් 5 දෙනෙක්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් මේක විභාග කරන්න කටයුතු කළා තියෙනවා. අපි රජයටත් ජනාධිපතිවරයටත් කියනවා අඩුම තරමේ රටේ ජනතාවගේ මතයට ඇහුම්කන් දෙන්න බැරි නම් අධිකරණයේ තීරණයටවත් ඇහුම්කන් දෙන්න කියලා ජනාධිපතිවරයාට කියනවා. මැතිවරණ දිගෙන් දිගටම කල් දාන්න බෑ. කවදා හරි ජනතාව ඉදිරියට යන්න වෙනවා. අපි එතනදි කියනවා ජනතාව ජනාධිපතිට රජයටත් හරි උත්තරේ දෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.